සුදසකෝ ලෑමටම අද අපි කරන්න යන්නේ UI එකේ ඉතුරු කොටස ඒ කියන්නේ ප්ලේයර් එකේ හෙල්ත් එක ඩිස්ප්ලේ කරන කොටස. ඕම කලින් පොඩ්ඩක් පෙන්නන්න ඉස්සල්ලා මම මේ ගිය පාර කරපු UI එකේ ඩිසයින් එක පොඩ්ඩක් සක් කරා. මේ වෙබන් එක මේ පැත්තට දාගත්තා, මිනි අප් එකට දාගත්තා. දැන් මම මෙතනට තමයි ප්ලේයර් එකේ හෙල්ත් එකේ අයිකන් එක දාන්න යන්නේ. හරි, එහෙනම් අපි පටන් ගමු. හරි, එතකොට ඉස්සෙල්ලා මට ඕන වෙනවා කැනවස් එකේ මම මෙතන හදාගන්න එම්ටි ගේම් ඔබ්ජෙක්ට් එකක්. මම එක දාගන්නවා ප්ලේ හෙල්ත් කියලා. මේක ඇතුළ හදනවා ඉමේජ් එකක්. ඉමේජ් එකට මම දාගන්න මම හදපු ඉමේජ් එකක් තියෙනවා. මේ හෙඩ් ඩිස්ප්ලේ කරන මේ වගේ බොඩි එකක්. හරිනේ, අර ඔකට මතක තියෙයි ජී ගේම් එකේ තියෙන වගේ. හරි, මේක දැන් හදාගමු. අවශ්‍ය ගන්නට හදලා මේක තමයි බෑග්‍රවුන්ඩ් එකේ ඉමේජ් එක. මේ ටුඩින් තව එකක් එනවා ෆිල් එක. මේක ඩුප්ලිකේට් කරමු. ෆිල් කියලා දාමු. මම ෆිල් එකට දානවා කොළ පාටක්. මේ බෑග්‍රවුන්ඩ් එකට දානවා රතු පාට. එතකොට මේක පේන්නේ. මෙතන මේක සිම්පල් එකකින් ෆිල් එකට දාන්න ඕනේ. රේඩියල් නෙමෙයි මට ඕනේ වර්ටිකල්. උඩින් තම පාට. ඊට පස්සේ මම බලත් එක මේ අඩු කරොත් එහෙම බින්දුවට යද්දි හෙල්ත් එක නෑ. එකට එද්දි හෙල්ත් එක ෆිල් වෙනවා. හරි, දැන් අපිට ඕනේ UI එකකින් මේක අප්ඩේට් කරන ක්‍රමයක්. ඒ කියන්නේ UI මැනේජර් එකේ ලියන්න ඕනේ එක. UI මැනේජර් දෙන්න ඕනේ ඉමේජ් එකක්. මොකද හෙල්ත් ෆිල් එක. හෙල්ත් ෆිල් එක ඇක්සස් කරන ෆන්ක්ෂන් එක. ඩිස්ප්ලේ හෙල්ත් ඔච්චර හෙල්ත් එකක් පෙන්නන්න ඕනද කියන එක. වැලියු කියන මම පැරාමීටර් දාගන්නවා. ඊට පස්සේ හෙල්ත් එකනේ, හෙල්ත් එකට ගිහිල්ලා ඩොට් ෆීල් අමවුන්ට් එක දෙනවා මම මේන වැලියු එක. එච්චර UI එකේ තිරන්න තියෙන්නේ. ඊපස් මේක කෝල් කරන්න දෙලා තියෙන අපිට හෙල් ස්ක්‍රිප්ට් එකේදී. හෙල් ස්ක්‍රිප්ට් එක දැන් හදමු. මේක අපි යූස් කරා කලින් එතනකදී. මේක අපි වරම් ප්ලේයර්ට හරින විදිහට හදාගන්න. මේකෙදී මේ ටික හරි මෙතනදී මේක ડિස්ට්‍රොය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපි බලන්න ඕනේ කරන්ට් හෙල්ත් එක අඩු කරන්න නම් බින්දුර වඩා වැඩි වෙන්නත් ඕනේ. මම දැන් 0 දාගමු. එතකොට කරන්ට් හෙල්ත් එක වැඩි වෙන්න ඕනි බින්දුරට. මේක අඩු කරන්න නම් ඊට පස්සේ අපිට මොනවද කරන්න? UI එකේ ඩිස්ප්ලේ කරන්න ඕනි. UI manager display health. මෙතෙන්ද අපි health display කරන්නේ. current health එක බෙදනවා max health එකකින්. එතකොට අපිට එන 1.4 rate එකක්. දැන් මේක damage ගන්නනේ. heal වෙන්නත් එකක් කරමු. මම මෙතන take medi කියලා දාන්න. මේක value current health එක max health එකට වඩා අඩු වෙන්න ඕනි. එතකොට නියට health ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන damage වෙනට value එක දාලා මෙතන plus කරනවා. කියන්නේ අඩු වෙනකොට හෙල්ත් එක ඩැමේජ් වෙනකොට අඩු වෙනවා, හීල් වෙනකොට වැඩි වෙනවා. මේක අර වගේමයි ඩිස්ප්ලේ කරනවා. මේ ස්ටාර්ට් වෙදි කරන්ට් හෙල්ත් එක මැක්ස් හෙල්ත් එකට ඉක්වල් කරනවා. අපි එතකොට ඒකත් දෙන්න ඕනේ චේන්ජ් එකක් විදියට.
කොහේ කරන්ට් හිල් චේන්ජ් වුණත් මේක අප්ඩේට් වෙන්න ඕනේ HUD එකේ icon එක. හරි. දැන් අපි හිල් ස්ක්‍රිප්ට් එක ප්ලේ කර දාමු. හරි. ඊට පස්සේ කොහොමද මම ඩැමේජ් එකක් හිල් එකක් ගන්න කියලා බලන්න ඕනේ. මම ඒකට දාගන්නම් පොඩි ට්‍රිගර්ස් දෙකක්. එකක් ඩැමේජ් වෙන්නයි එකක් ඇතුළට කියන්නේ ඩැමේජ් වෙන්නයි. අනිත් එක ඇතුළට ගියාම හීල් වෙන්නේ. මම ඒකට හදා ගන්නවා කියුබ් එකක්. කියුබ් එක හදාගත්තා. මේක දාමු ඩැමේජ් කියලා. ඩැමේජ් ඒරියා. තව එකක් හදනවා. හීල් ඒරියා කියලා. මේ පැත්තට දාගන්න. ඊට පස්සේ මැටීරියල් එකක් දාගමු අපි. මම ග්‍රීන් එකක් හදලා තියෙනවා. මේකට දාන්නම් ග්‍රීන් එක ඩැමේජ් එක රෙඩ් එක දාමු. හරි. ඊට පස්සේ පොඩි ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනි. ඩෙමෝ එකට විතරක් ඕන එකක්. ඩැමේජ් එකටයි හීල් එකටයි ගන්න. මම මේකේ හදාගන්නම් ෆෝල්ඩර් එකක් ඩෙමෝ. Demo එකේ මම හදනවා damage script එක. ඒ වගේම heal එකකුත් හදමු. හරි. damage එකේදී මේ ඕන්නේ අපි කරන්න යන්නේ මේ object එකේම කොලයිඩ් එක ට්‍රිගර් එක කරනවා. එතකොට ප්ලේයර් මේක ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ on trigger enter event එකෙන් අපි damage ද heal ද කියලා බලනවා. හරි. මෙතන බලමු අපි damage එක කරන්නේ on trigger enter එකේ මෙතන pass කරනවා කවුද enter උනේ කියලා. මම බලනවා player ද කියලා මේ compare tag mode play අපි tag කරලා තිනවා player tag එකෙන්. play එකේ මෙදී play tag එක. හරි. එහෙනම් මම යා damage කරන්න ඕනි. damage කරන්න කොහෙද? මගේ health script එකට. මම මේකෙන් ගන්නවා get component වලින් health script එක. අරගෙන ඒක තියෙන ටේක් ඩැමේජ් එක ඒක නම් පාස් කරනවා 25 විතර. ඊතර මෙයා මේ ඒරිය එකට ආපු ගමන් එයා ප්ලේයර් නම් එයාට 25 ඩැමේජ් එකක් වෙනවා. හරි. එතකොට මම මේ කොපි කර ගන්නම්. මට ඕනිනවා අනිත් එකටත් මේකේ කම්පයිල් වෙනවා තාම. හීල් එකටත් මේ වගේ දානවා. මේක ඉවෙන්ට් එක එකමයි. මේ චෙක්ස් ඔක්කොම එකමයි. මේකෙදි හෙල්ත් එකෙදි ටේක් මෙඩි කියලා ගන්නවා අපි. ඒකත් 25 දා. ඊට පස්සේ මම ඩැමේජ් ඒරියා එකට දානවා ඩැමේජ් ස්ක්‍රිප්ට් එක. හීල් ඒරියා එකට දානවා හීල් ස්ක්‍රිප්ට් එක. හරි. එතකොට බලමු තව ගේම් මැනේජර් එකට දාන්න ඕනි. ආ මේක සෙන් කරන්න ඕනි ෆිල් එක. කමන්න නම දාගන්නම් පැහැදිලි වෙන්න. health fill. එතකොට health fill අපි බලමු රන් කරලා. මෙතන දෙවෙනි current health එක මෙතන වෙනස් වෙන බලන්න ඕන. සරම damage එනවා. නැති කරන්ට් හෙල්ත් එක අඩු වුණා. ඒ කියන්නේ අතත් පාඩනවා. ඉන්ටර් නම් පාසම හෙල්ත් එක අඩු වෙනවා. මෙතන හෙල්ත් එක බිඳුවයි. මට ටයිම් එකක් දීලා නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හරි මේකට යන්න. එතකොට 25 එකතු වෙනවා. හරි.
අතර වෙපන් එකේ රීලෝඩ් එක වගේම තමයි. ඒක තමයි අද ඔයාලට පෙන්නන්න ඕනේ කුරුදී. කොහොමද හීල් කරන්නේ, කොහොමද ඩැමේජ් කරන්නේ කියන එක. ඒක ඩිස්ප්ලේ කරන්න කොහොමද කියන එක UI එකේ. හරි, ඒ වගේම තව දෙයක් තියෙනවා පොඩ්ඩක් පෙන්නන්න ඕගලන්ට. මම මේ දෙක දැන් වෙන් කරගන්නම්. මොකද මේ බුලට් ෆයරින් එකට සම්බන්ධයක්. බුලට් ෆයර් වෙද්දී අපි බුලට් හිට්ස්, බුලට් මාක්ස් ඔන් කරනවා. මාක්ස් එතකොට මේක මේ වගේ ස්ටැටික් ඔබ්ජෙක්ට් වලට ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ වගේ එකට බුලට් එක එකතන පාවනවා වගේ. ඒ කියන්නේ එහෙම තියෙනවා වර්ල්ඩ් එකේ වැදින ඔබ්ජෙක්ට් එකත් එක්ක සම්බන්ධයක් නැහැ. අනේක වෙනස් කරගන්න ඕනි. ඒකට මම යනවා බුලට් ස්ක්‍රිප්ට් එක. මේකෙන් තියෙන්නේ මෙතන අපි දාන්න ඕනි මේ හැදෙන ඔබ්ජෙක්ට් එක ඉන්ස්ටන්ස් වෙන මේ ඔබ්ජෙක්ට් එක වැදිච්ච ඔබ්ජෙක්ට් එකේ චයිල්ඩ් කෙනෙක් කරන්න ඕනි. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එකේ පේරන්ට් මේ හිට් වෙන ඔබ්ජෙක්ට් එක වෙන්න ඕන. එහෙම වුණාම මේ චයිල්ඩ් කියන මේ හිට් මාක් එකත් ඒ ඔබ්ජෙක්ට් එකත් එක්ක මූව වෙනවා. ඒකට කරන්න දෙන්නේ මෙච්චරයි. මෙන්න මේ හරියින් තව පැරමීටර් දාන්න ඕනි. මේ පැරමීටර් එක කියන්නේ මොකක්ද, කවුද පේරන්ට් කියන එක ඇතුළේ දාන්න යන්නේ. ඉන්න සමම් මේක දානවා හිට් ඩොට් ට්‍රාන්ස්ෆෝම් කියන එක. එච්චරයි දාන්න තියෙන්නේ. මේ හැම එකක්ම දාන්න ඕනි. හරි, දැන් බලමු. මම මේකට මේ පොඩි රොටේෂන් ස්ක්‍රිප්ට් එකක් දාලා තියෙන්නේ මේක කැරකෙන්න. මේ තියෙන්නේ ටූල්ස් වල මම හදා රොටේෂන් කියලා. මේ කෝඩේ බලලා ඔන්න කොපි කරගන්න මේක. අත්‍යවශ්‍ය නැහැ. හරි, දැන් මම මේක ෆයර් කරන්න යන්නේ. බුලට් මාක් එක හරි නේද? අද කොහොමද මෙච්චරයි? ඊළඟ කොටසේ බලමු කොහොමද තව රයිෆල් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. පිස්ටල් එකක් උත් කරන්න ඕනේ. ඒකට වෙනම ඇනිමේෂන් ටිකක් කරන්න ඕනේ. මම ඒක වෙනම කරලා ඇඩ් කරන්න. මොකද ඇනිමේෂන් පාට් එක මේක කරලා තියෙන තව උන්ට ඒක ප්‍රශ්නයක් නැහැ නේ. හරි, එහෙනම් මේ කොටසෙදි කරපු ටිකේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් එක කමෙන්ට් එකක් දාන්න, නැත්නම් මගේ Facebook එක හරහා මට මැසේජ් එකක් දාන්න. හරි, එහෙනම් හැමෝටම සුබ දවසක්.